හරි දරුවනේ එහෙනම් අපි අනිත් අය එකතු වෙනකන් අද වැඩේ පටන් ගමු. Right, එහෙනම් අයිබවන් සිල දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා දරුවනේ. අදත් අපි එකතුලා ඉන්නවා අයලනින් ආයතනයේ සෞඛ්‍ය පන්තිය එක්ක. Right, එහෙනම් අද අපේ දෙවනි පාඩමේ ඉන්නේ දරුවනේ දෙවනි පාඩමේ වැඩි කොටසක් අවසන් මේ විදි. තව අපට එහෙම පිටින්ම ඉත වෙලා තන ලදරු අවදියයි ඊට පස්සේ ළමා අවදියයි කියන එක අපි චුට්ටක් මතක් කරගමු මොනවද අපි මේ දක්වා මේක යටතේ මොනවද කතා කරේ කියන එක. රයිට්. එතකොට අපි මේ තියන්නේ ගිය සතියේ කතා කරපු නවච අවදිය කියන කොටසයි තියෙන්නේ. අපි යහළුවෝ තව එකතු වෙන්න ඉන්නවා. ඒ නිසා මට හිතුණා මේක චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. එතකොට නවච අවදිය කියන එක අපි කිව්වා උපතේ ඉඳන් මාස 1ක් දක්වා තියෙන කාලය කියලා කිව්වා දින 28ක් නැත්නම් උපතේ සිට දින 28ක කාලය කියලා කිව්වා බාහිර පරිසරයට මෙයා පුරුදු වෙන්න ඕනේ කියලා කිව්වා කායික සංවර්ධනය සඳහා මව් කිරි වලින් ලැබෙන පෝෂණ ඉතාමත් වැදගත් කියලා කිව්වා මේකට හොඳම උදාහරණේ තමයි අහල පහල ඉන්නවා නම් කවුරු හරි ඔයාලගේ වයස මාසික විතර මාසිකට අඩු ලදරුවෙක් ඉන්න මේ 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 නවචයෙක් ඉන්නවා නම් අන්න එයා ගැන බලලා අපිට තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ ඇත්තද මේ කියන්නේ කියන එක. රයිට්. එතකොට මෙන්න මේ අපි මේ කියන අවදිවල අපි අවශ්‍යතා කතා කරා කායික අවශ්‍යතා කියද්දි ප්‍රධාන කාරණා තුනක් යටතේ ඒ තමයි පෝෂණය ඒ වගේම වර්ධනය සහ ආරක්ෂාව කියන කරුණු තුන යටතේ කතා කරා. ඒ අනුව මෞකිරි ලබා දීම වැදගත් කියලා කිව්වා ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවායි කියලා කිව්වා නිින්ද විවේකයේ වැඩියෙන් වැදගත් වෙන්න ඕනි කියලා කිව්වා සීතලෙන් උණුසුමින් ආරක්ෂා වෙන්න ඕනි කියන එක කිව්වා වැටීමෙන් සීරීම් වලින් ළමයා ආරක්ෂා කරගන්න ඕනි කියලා ඒ වගේ විස බීජ වලින් ආරක්ෂා කරගන්න ඕනි කියන එකත් අපි කිව්වා හරි ඒ වගේම තමයි නවනි දරුවගේ මනෝ සමාජීය අවශ්‍යතා ගැන කතා කරා එතකොට මොකද කිව්වේ අපි දරුවාට ප්‍රති මේ දරුවාට මෞකිරි දෙද්දී ඔළුව අත ගන්න කිව්වා. දන්නේ නැතිවත් එයාට ඇහෙන්න මොනම හරි දේවල් කියවන්න කිව්වා. නැලිවිලි ගීත ගායනා කරන්න කියලා කිව්වා. ශබ්ද නැගෙන විදිහට දරුවාට මොනවාරි ඇහෙන විදිහට ශබ්ද නැගෙන බාණ්ඩ අපි කිව්වා උඩ එල්ලනෙව අන්නේ වාගේ දේවල් තබන්න කියලා. හොඳින් ආලෝකයක තියෙන කාමරයක ළමයාව තියන්න කියලා කිව්වා. ඔයට අමතරව අපි කිව්වා මාස 6ක් විතර යනකම් අතිරේක කරුණු ටිකක් කිව්වා. මාස 6ක් විතර යනකම් මෞකිරි ලබා දීම කරන්න ඕනි කියන එක කිව්වා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ මවගේ මුල් දින කිහිපයේදී වැහෙනවා මුල් කිරි වලින් කොලෙස්ටරම් කියලා තහ උපපැහැති ස්රාවයක් සාමේනවා කියලා කිව්වා. මේක ප්‍රතිශක්තිකරණී තාමත්ම වැඩි කිවලා ළමයාගේ ළමයාට තියෙන්න ඕනි. ඒ වගේම තමයි මේ මෞකිරි ලබා දීම මගින් දරුවගේ ආහාර ජීර්ණ පත්‍යේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනවා කියන එක කිව්වා. දරුවා සහ අම්මා අතර තියෙන බැඳීම ශක්තිමත් වෙනවා කියලා කිව්වා. ඒ වගේම තමයි බුද්ධිය සහ මානසික වර්ධනයේ වැඩිවීම මෞකිරි මගින් සිදු වෙනවයි කියන එක කිව්වා. හරි. ওই ටික තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි ලදරු අවදී නැත්නම් උපතේසිත අවුරුදු 1 දක්වා කියන දේ කතා කරා. ඒකෙදි වයස අවුරුදු 1 දක්වා කාලේ දැන් ඉතින් හිතා ගන්න ඕන gedara hari ළඟ අහල පහල hari gedara කියන අවුරුද්දකට වඩා වයස අඩු කෙනෙක් දැන් හිතා ගන්න. නම් කායික මානසික වර්ධනයේ සීක්‍රෙන් සිද්ධ වෙනවා කිව්වා. මවගේ පෝෂණයේ දරුවාගේ පෝෂණයට බලපානවා කියලා කිව්වා. විටමින් D සහ කැල්සියම් සහ ආහාර ලබා ගැනීම වැදගත් වේ කියන එක කිව්වා. ඒ යටතේ අපි ලදරු වියේ දින නැත්නම් ලදරු අවදියේ දින කායික අවශ්‍යතා ටික තමයි අපිට බැලුවේ මොනවද කියලා. ඒතර ලදරු අවදියේ දින කායික අවශ්‍යතා කියන එක ගත්තාම අපි කතා කරා මේ පළවෙනි මාස 6ේදී හැකි සෑම විටම මවගේ දීම වැදගත් කියන එක කතා කරා. ඊළඟට මාස 6න් පසුව අමතර ආහාර ලබා ගැනීම සිද්ධ කරන්න ඕනි. සීනි සහ ලුණු පුළුවන් තරම් දීමින් වළකින්න ඕනි කියලා පළවෙනි අවුරුද්ද ඇතුළත. ඒ වගේම තමයි බර කියන දේ බලන්නේ මාසකට වරක් වුණාට උස කියන එක මනින්නේ මාස 3කට වරක් කියන එක අපි කතා කරා. ඊළඟ කාරණේ කතා කරා රෝග වලින් ආරක්ෂා වීම දෙන්නත් ලබා ගැනීම වැදගත් කිව්වා. ඒ අටතේ අපි කතා කරා සිදුවේ හැකි අනතුරු වලින් ආරක්ෂා කර ගන්න ඕනි කියන එකත් කතා කරා දරුවා. මොනවා අතනින් තමයි අපි දරුවනේ නැවැත්වේ. එතනින් එහා කොටස ඉඳන් තමයි අද අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. ඒ තමයි ලදරු අවදියේ තියෙන මනෝ සමාජීය අවශ්‍යතා ගැන මෙන්න මේ කොටස ගාගෙන තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. මම හරි නේද? මට කවුරු හරි කිව්වොත් හොඳයි. මම හරි නේද කියන්නේ. හරි. දැන් අපිට අතනින් දැන් පුතේ අද කතා කරන්න තියෙන්නේ
හරි එහෙනම් අපි එතනින්නම් කතා කරගෙන යමු මොනවද මේ ලද්දරු අවදී තින අවශ්‍යතා කියලා එහෙනම් මම පුතේ පොඩි වැඩක් කරන්න ඒ තමයි මම word file එක share කරන්නම් word file එක share කරගෙන ඔයාලට එක්කලාම ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලි කෙනෙක් ඉන්නවනම් ඒක type කරගෙන යන්න ඔයාලා ලියා ගන්න අතරතුර හරි එහෙනම් වැඩේ කරමු එකත් එක චුටි මතක් කිරීමක් කරන්න දරුවනේ අපේ මේ අලුත් මාසයක් කියන්නේ එතකොට ඔයාලට පුළුවන් i-learning college එකෙන් මේ ලබා දෙන පාසකම් පිළිබඳව ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න දැනුවත් කරලා හොඳම යාළුවන්ට පුතේ හොඳට කියන්න මේ පණිවිඩය කියන්න කියලා ඒගොල්ලන්ටත් ඔයාලට උදව් කරන්න පුළුවනි නේද ඒගොල්ලන්ටත් ඔයගලන්ට උදව් කරන්න පුළුවන් ඒකට හේතුව තමයි හොඳ දෙයක් හොඳ තැනකින් හොඳ තැනකින් දෙද්දි පුතේ අන්න ඒක වැදගත් වෙනවා right එහෙනම් ඒක මතක් කරා ඒක මතක් කරේ තව කාරණා කිහිපයක් තියෙන නිසා ඔයාලට කියන්න ඇති සතියේ අග දිනවලදී දෙනවයි කියලා පේපර් එකක් මතකද ඔව් සර් ඔව් හරි එතකොට ඔයාලගේ මේ පේපර් එක දෙන්නේ මාසික පරීක්ෂණයක් මට හිතුණා මෙන්න මේ දැන් කතා කරන පාඩමින් දෙන ප්‍රශ්න 20ක් දෙන්නේ වැඩි දෙන්නේ නැහැ Google Doc එකක් නැත්තම් Google Form පුරවලා තියනවාද ඔව් සර් ලැබෙන්නේ නේද හා අපි ඒ වගේ එකක් කරමු ප්‍රශ්න 20ක් කරමු ඒ 20 පස්සේ සාකච්ඡා කරමු ඔයාට පිළිතුර බලා ගන්න පුළුවන් වෙන විදිහට ඒක හදලා මම group එකට දාන්න ඊට පස්සේ ඒකේ ඔටෝම mark sheet එක එනවා mark sheet එක ඔයාලට එවන්න පුළුවන් එනිසා ඒ විදිහට කඩේගෙන යමු සූදානම් වෙන්න දරුවනේ ඒ සූදානම් වෙද්දි සූදානම් වෙලා අපි paper එකකට ලියමු Google form එකක් පුරවමු බහුවර්ණ ටිකක් එන්නේ ලියන්න එන්නේ නැහැ එනිසා ඒකෙන් අපේ දැනුම අලුත් කරගමු දැනුම කොයි තරම් දැනුම එකතු කරගත්තද කියන එක අපි කතා කරලා බලමු එහෙනම් දැන් වැඩේ කරන්න පටන් ගමු එහෙනම් අපිට දැන් දරුවනේ ඉතිරි වෙලා තියෙන ලදරු අවදියේ මනෝ සමාජ අවශ්‍යතා කියන කොටස මනෝ සමාජ අවශ්‍යතා කොටසේදී පළවෙනි දේ තමයි මොන පාඩම් වලින්ද දෙවෙනි පාඩමෙන් දෙන්නේ ළමා වියේ සංවර්ධනයේ පිළිබඳ දැනුමක් තියමු කියන පාඩමෙන් ඔයාලට පේපර් එක හැදෙන්නේ දෙවෙනි පාඩමෙන් විතරයි එතනින් එහා පාඩමකින් එන්නේ නැහැ දෙවෙනි පාඩමෙන් විතරයි හැදෙන්නේ දෙවෙනි පාඩමෙන් විතරයි හැදෙන්නේ වෙන පාඩමකින් හැදෙන්නේ නැහැ හරි නේද එහෙනම් අපි බලමු ලදරු වියේ ඔව් ලදරුවියේ පෝෂණ ලදරුවියේ මනෝ සමාජ අවශ්‍යතා කියන එක රයි මට කියන්න ඉස්සලා මම මේ ෂෙයා කරලා දෙන්නේ පේනවද කියන එක අංක එකට ඔව් සර් හරි දැන් එහෙනම් මතකද අපි ඉන්න තැන අපි ඉන්න දරුවනේ ලදරු අවදියේ කියන්නේ උපදේශ සිට අවුරුදු 1 දක්වා කාලේ ඒකෙදි අපි මේ ඉන්නේ වගුවේ අර කායික අවශ්‍යතා සහ මානසික නැත මනෝ සමාජයේ අවස්ථා කියන තැන ඉන්නේ. ඒකෙන් කායික අවස්ථා කියන එකත් කලින් සතියේ සාකච්ඡා කරා. දැන් අපි ඉන්නේ මනෝ සමාජයේ අවස්ථා කියන කොටසේ. එහෙනම් මේ කොටස තමයි දරුවනේ අපි දැන් කතා කරන්නට යන්නේ. හරි. එහෙනම් අපි යමු වැඩේට. right. එහෙනම් පළවෙනි එක තමයි මනෝ සමාජයේ අවස්ථා කියන්නේ ළමයාගේ මනසට දැනෙන්න ඕනේ මේ දේවල්. ඒ කියන්නේ මෙතනදී අම්මා තමයි මූලිකත්වයේ ගැන ක්‍රියාත්මක වෙන්නේ තම අවුරුද්දයි අම්මා මව කිරි දෙනවා ආහාර හදනවා කවනවා ළඟින් ඉන්නවා තුරුළු කරන් ඉන්නවා ඔළුව අත ගන්නවා නැලවිලි කවි කියනවා ඔන්න ඔය වගේ එහෙනම් ලදරු අවදියේ මනෝ සමාජ අවස්ථාවට පළවෙනි දේ තමයි සෙනෙහස සහ ආදරය ලබා දීම ආදරය ලබා දීම ඔන්න පළවෙනි සහ ආදරය ලබා දීම සෙනෙහස සහ ආදරය ලබා දීම right පළවෙනි දේ එහෙනම් සෙනෙහස කියන එක ආදරය කියන එක දරුවට ලැබෙන්නට ඕනේ. ඒදී මේ කාලෙදි විතරක් නෙමෙයි. දරුවට දෙන්න පුළුවන් හැටි සෑම විටම දෙන්නට ඕනේ.
එතකොට මේකෙදි ළමයාට දැනෙන්න ඕනි අම්මා විතරක් නෙමේ තමන්ගේ පවුලේ ඉන්න අනිත් අයත් එයාට ආදරේ ප්‍රකාශ කරනවායි කියන එක. විශේෂයෙන්ම තාත්තා අයියා අක්කා නංගි මල්ලි නේද? ඒ හැමෝගේ නංගි මල්ලි මේක නෑ අයියා අක්කා ඒ වගේම දැඩි හිටියෝ ආච්චි සීයා මේ වගේ හැම දිනාම එයාට ආදරේ ප්‍රකාශ කරනවායි කියන එක එයාට දැනෙන්නට ඕන. ඒ වගේම තමයි ගෙදර සාමකාමී පරිසරයක් කියන්න ඕනි. එයාට ගෙදර තියෙන කලබලකාරී වටපිටාවක් ගෙදර තියෙන කලහකාරී වටපිටාවක් එයාට දැනුනොත් එහෙම එයාගේ මනස වෙනස් විය හැකියි. නිසා මෙයාගේ තියෙන වෙහෙස නිවන අරයා දවස පුරාම ක්‍රියාකාරී වෙලා එයාගේ වෙහෙස නිවන මට්ටමේ ආදරයක් සාමකාමී පරිසරයක් ලැබෙන්නට ඕනේ. එතන මනෝ සමාජ අවස්ථා ඊළඟ කාරණිකුත් අපි ලියමු. නිවසේ සාමකාමී පරිසරයක් පවත්වා ගැනීම. නිවසේ සාමකාමී පරිසරයක් මෙසේ සාමකාමී පරිසරයක් පවත්වාගෙන. ඊළඟ එක. ඊළඟ කාරණේ තමයි පුතේ මෙයාට විවිධ වර්ණ අපට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ වර්ණයන්ගේ යුත් සෙල්ලම් බඩු. වයි වර්ණ විවිධ වර්ණයන්ගේ යුත් සෙල්ලම් බඩු. දැන් අර ඔයාලා දැකලා ඇති මේකොල්ල චුටි කාලේ උඩ එල්ලන අර මේ කැරකෙන විවිධ පාටවල මල් බට වර්ග මෙන්න මේවා ගැන මේ කැරකෙන එක දැකලා මම නම දන්නේ ඒක නම මොකද වින්සල්ද නෑ ඒක මට මතක නෑ මොකද කියන එක දන්නවද කරුවට යාට තියෙන නම මතක නැද්ද හරි අන්න ඒ වගේ විවිධ වර්ණයන් යුත් දේවල් ප්‍රති අපට මෙයාට මේ 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 මෙයාගේ මානසික වර්ධනය අවශ්‍ය උත්තේජකන. එතකොට يعني එයාගේ මනස වැඩෙන්න උදව් කරන්න පුළුවන්. එතකොට එයා දන්නවා විවිධ වර්ණ තියෙනවා කියන එක දන්නවා. ඊට පස්සේ විවිධ පින්තූර අපිට විවිධ පින්තූර පෙන්වන්න පුළුවන්. ගහක්, ගලක් නේ දන්න, කුරුල්ලෝ අන්න ඒ වගේ අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් එයාගේ මානසික වර්ධනය උත්තේජකන. මොලේ හැදෙනවා පුතේ. සාමාන්‍ය ඔන්න ඔය දේවල් වෙන්න බලපානවා. එහෙනම් ලදරු අවදියේ මනුස්ස සමාජ අවස්ථාව යටතේ ඊළඟට අපි ගියමු. විවිධ වර්ණ යන්ගෙන් යුත් ලම්බඩු ලබා දීම. ඊළඟ එක විවිධ රූප පෙන්වන්න පුළුවන් අපට. ළමයාට විවිධ රූප පෙන්වීම. විවිධ වර්ණ වලින් යුත් පෙන්වීම. විවිධ වර්ණ වලින් යුත් රූප පෙන්වීම. වගේ දේවල් වැදගත් වෙනවා. එයා ඒ වගේ මනෝ සමාජීය පැත්ත තමයි දරුවනේ උත්තේජනය වෙන්නේ. ඒ කියන්නේ එයාගේ මනසට දැනෙන දේවල්. එයා බලනවා වර්ණ තියෙනවානේ වර්ණ ගොඩක් තියෙනවානේ. එයා ඒතර වර්ණ හඳුනා ගන්නවා. ඊළඟට එයා ඒ වර්ණ වලට පොළුවෙන් හදාගෙන තිනවා මේක දැක්කොත් ආ මේ නිල් පාට, මේ රතු පාට. ආපහු එයා දැක්කොත් එයා මතක් වෙනවා. ආ මේ කොළ පාට. එයා මතක් වෙනවා. සමහර පාට දන්නේ නැති පුළුවන්. නමුත් ඒ පාට දැක්ක කෙනෙක් මතක් වෙනවා. අන්න ඒක තමයි මානසික වර්ධනය. උත්තේජනය වෙන්නේ. ඒ සඳහා අපිට විවිධ වර්ණ යුත් ඡායා රූප, කියන්නේ රූප නේද? දේවල්, එතකොට සෙල්ලම් බඩු වගේ දේවල් ලබා ගැනීම වැදගත් වෙනවා. බලන්න බිල්ඩින් බ්ලොක්ස් කියන දේවල් එහෙම තියෙන්නේ. ඒවා තියෙන්නේ නේද? විවිධ වර්ණයන්ගේ යුත් පොඩි අයගේ දේවල් වල තියෙන ඒවා ගොඩක් විවිධ වර්ණ තියෙනවා. වයි වර්ණ තියෙන්නේ. ඒ නිසා තමයි මේ තියෙන්නේ. රයිට්. ඊළඟ එක තමයි මනෝ සමාජ අවශ්‍යතා ඉදිරි කරද්දී කතන්දර කීම, කවි කියලා දීම, මිහිරි සත්‍ය සෙන්නට සැලැස්වීම මෙන්න මේ වගේ දේවල් කිරීම වැදගත්. එහෙනම් කතර කීම් 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 කීම්
ini sabda si mata selaswim. Ini memang kita evali tamat, nah, pedagang penawa, nah. Enang, onna oye deval, pedagang. Iya katanya daru ini, hari itu beri. Lihat kan, manusamaji penting kata arti kuda kelar dari seni hasa dari rekawar nih wagi dewal kata karena mah right ini nang tening oya kota sa awasan beno ini kata pian nih kerela ma biya kiana kota sa ta iwarai sa. Oke. Hari, tapi liyana ya nenek itu, liyana inno anak ikhmad dan raise hand dekat, liyana ayah inno anak. Ikman dan raise hand dekat liyana kene kinnu ana ikman dan hari liyana ya naya kiyala tamai mata hitenne right enan api yamu daruwane ilanga kotasata right okay hari enan den api yanne peralamaviya pilimada katha karannai yanne peralamaviya. Right. Ita kalin awashyata hetuwime wedagathuma kiyala ekak kiyala thiyenada balan? Thiyenawa sir. Hari. Api etenta yama kiyala ita passe yamu. Itulah dan penuh hati kita. Penuh ane daru ane? Oh sir. Awasita itu ini ada kat kamu kelekat tino ane itu? Awasita itu ini ada kat kamu hati lekar kamu kelekat tino. Lekar ane? Hari hari. Tepat. Artinya pilih agama yang nandaru ini, awasita itu ini wedagat kemaha atire karun kini tena, cuti wedagat karun tika aktifnya, api itu kan satu hand keragam. Tamae, paling ini kan, wedagat kemaha atire kagarnu paling ini kan tamae,
මානසික වර්ධනය උත්තේජනය වීම. දරුවාගේ මානසික වර්ධනය වීම එම කාලයේදී තුවිය යුතුය. ඊළඟ කරුණද මේ බල මේ දරුවා අවශ්‍යතා ඇතිවීම මේ වැදගත්කම කියලා ඩොට් ටිකක් තියෙනවා නේද කියලා ඉතින් තියෙනවා. අන්න එතන ලියන්න තියෙන්නේ. ඉතින් මම ෂෙයා කරලා පෙන්නන්න. මෙන්න මෙතන ලියන්න ඕනි. තේරුණාද කතන්දර? ඔන්න ඔතන ලියන්නට ඕනි. රයිට්. ITV මේ වැදගත්කම හා අතිරේක කරුණු කියලා දෙනවා. එහෙනම් මෙන්න මෙතනින් තමයි ලියන්න තියෙන්නේ. මේ බලන්න ඔන්න එකක් මම කිව්වා. අවශ්‍යතා ITV මේ වැදගත්කම හා අතිරේක කරුණු යටතේ ඔන්න එකක් තමයි මම කිව්වේ. ඒ තමයි දරුවාගේ මානසික වර්ධනයේ උත්තේජන වීම මේ කාලෙදී සිද්ධ වෙන්න ඕනේ. ඒකට තමයි විවිධ වර්ණ යොදාගත්තේ. ඊළඟ එක දෙමව්පියන් පමණක් නොව නිවසේ සිටින දෙමව්පියන් පමණක් නොව නිවසේ සිටින සමාජිකයන්ද දරුවාට දැනෙන ලෙස ආදරය කළ යුතුය. ඔන්නේ කරුණු දෙක ලියාගම මෙතන. දරුවාගේ මානසික වර්ධනය උත්තේජනය වීම මේ කාලෙදී සිදු වෙන්නට ඕනි. ඒකට තමයි අර විවිධ වර්ණයන්කින් යුත් සෙල්ලම් බඩු පින්තූර මෙන්න මේ වගේ දේවල් ගන්න කියලා කිව්වේ. අතරව දෙමව්පියෝ විතරක් නෙමෙයි නිවසේ සිටින අනෙක් සමාජිකයනොත් මොකද කරන්නේ? දරුවාට දැනෙන ලෙස ආදරය කරන්නට ඕනි. තමයි අවශ්‍යතා ITV මේදී වැදගත් කරුණු දෙකක් තියෙනවා. අතිරේක කරුණු. රයිට්. එහෙනම් අපි යන් ඊළඟට ඔක ලියා ගන්න. ඊට පස්සේ අපි ඉතිරි කොටසට යමු. හරි ඉයලි වලද දරුවනේ ඔව් සර් හරි එහෙනම් අපි යමු ඉතිරි කොටසට හරි එහෙනම් මේ සර් පොඩ්ඩක් ඉන්න හරි ඔකේ හරි එහෙනම් අපි මේ වෙද්දි පුතේ ළමා වියේ අවදි පිළිබඳ අවදි තුනක් කතා කරලා ඉවරයි. එකක් තමයි මවගේ අභ්‍යන්තරේ නැත්තම් අපි කියනවා මව් කුස තුල කියලා. දෙවෙනි එක අපි කියනවා නේද හරිද? හරි සර්. හරිද? රයිට්. එතකොට එහෙනම් අපි කතා කරා එනම් පළවෙනි එක තමයි මව කුසකල නැත්තම් පූර්ව ප්‍රසව අවධිය කියන එක කතා කරා. ඊට පස්සේ දින 28 දක්වා කාලයේ නවජ අවධිය කියලා එක කතා කරා.
මේ වෙද්දී ඔන්න දැන් අපි කතා කරලා අවසන් කරා ලදරු අවධිය කියන එක. දැන් තමයි අපිට දැන් බලන්න තියෙන්නේ පෙරළමා විය නැත්නම් පෙරළමා අවධිය කියන අවධිය. මේක කාලය වෙන්නේ අර ලදරු අවධිය ඉවර වෙන තැනින් පටන් ගන්න. පළවෙනි අවධිය ඉවර වෙන තැන ඉඳන් තව අවුරුදු 4ක් ඉදිරියට. ඒතර ඔක්කොම අවුරුදු 5 දක්වා යන කාලය කියන්නේ අවුරුදු 4ක කාලයක් තියෙනවා. අවුරුද්දේ සිට අවුරුදු 5 දක්වා කාලය. ඒ තමයි අපි කතා කරන්නේ පෙරළමා අවධිය යටතේ. රයිට්. ඒකෙදි අපි කතා කරමු පෙරළමා විය යටතේ මම වෙන ෂෙයා කරන්නම් ඔරිජිනල් PDF එක. මම මේ කියන්න යන්නේ පිටේ මෙන්න මෙතෙන්ට තමයි අපි මේ ලියා ගන්න යන්නේ. මෙන්න මේ මෙතන වැදගත් කරුණු ටිකක් මෙන්න මෙතන තමයි ලියා ගන්න. පෙරළමා අවධිය අවුරුදු 1 සිට 5 දක්වා කාලය. දැන් මතකට ගන්න ඔයාලගේ ගෙදර ඉන්න හරි එහෙම නැත්නම් ඔයාලා දාන්න අඳුරන තැනක හරි එහා පැත්තේ ගෙදර හරි මෙහා පැත්තේ ගෙදර හරි උඩහා ගෙදර හරි පහළ ගෙදර හරි ගමේ කොහේ හරි කමක් නැහැ ඔන්න ඉන්න ඔයාලා දන්න කියන කෙනෙක් උදට මතක් කරගන්න. අවුරුද්දේ ඉඳන් අවුරුදු 5 දක්වා වැඩි කෙනෙක්. ඒ කියන්නේ උදාහරණයක් ඇදලා අවුරුද්දේ ඉඳන් අවුරුදු 5 මොන්ටිසෝරි යන වයස ළමේ ඊට පස්සේ අවුරුදු 3ක විතර ළමේ අවුරුදු 2ක විතර ළමේ ඔන්න ඉස්කෝලේ යන්න ඔන්න මෙන්න ඉන්න ළමේ ඔය ගැන තමයි කතා කරන්න යන්නේ. ඒතර ඔය අවුරුදු 4ක කියන කාලේ මෙතෙන් තයිටි 2 3 4 5. ඒතර අවුරුදු 4ක ગેප් එකක් තියෙනවා. ඔන්න ඔය යටතේ ඉන්න ඔය කාලේ ඉන්න ළමයෙක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඒතර ඒකෙදි කතා කරද්දී මන අපට පේනවා වැදගත් කරුණු කිහිපයක්. ඒක සඳහන් කරගත්තොත් හොඳයි. රයිට් එනවා. මම ටයිප් කරන්නම් එහා පැත්තට ගිහිල්ලා අපි එතන මේ දැන් චූට් එකේ ලියන්න ඕන එතන තමයි මම පෙන්නුවේ. රයිට්. නම් මම ආපහු ෂෙයා කරන්නම්. වර්ඩ් ෆයිල් එක ෂෙයා කරන්නම් අපි සටහන් කරගෙන යමු. රයිට්. එහෙනම් පළවෙනි එක. පළවෙනි කරුණ තමයි අපි ඉස්සෙල්ලා හැම එකෙම වගේ ලිව්වේ වයස. වයස අවුරුදු කොච්චරකින් කොච්චරද කොච්චරක් කාලයක් කොච්චර කාලයක්ද කියන එක තමයි අපි කතා කරන්නේ. එහෙනම් අපි ඒ යටතේ ලියනවා. වයස අවුරුදු 1 5 කාලය. ඔන්න පළවෙනි කරුණ. වයස අවුරුදු 2 ඉඳන් 5ක් දක්වා කාලය තමයි පෙරළමා අවධියට අයිති වෙන්නේ. වයස අවුරුදු 1 5 අතර කාලය. ඊළඟ කාරණය තමයි අවුරුදු 1 5 අතර කාලයයි. මෙන්න මේ කාලයෙන් තමයි අපේ ළමයා ගවේෂණයට පුරුදු වෙන්නේ. ගවේෂණය කියන්නේ එයා හොයනවා, වැටෙනවා, පෙරලෙනවා, ඇදලා බලනවා, ගෙදර තියෙන ඒවා පිස් පිසික් කරනවා, බිම දානවා, දාති කැඩෙනවා කියලා දානවා, ආපහු කැඩෙනවා නම් නේද? ආපහු වැඩියෙන් වේගෙන් ඒක පොළවේ ගහනවා. එයා මොකක් හරි වැරදි දෙයක් කරත් අපි හිනා වුණොත් එහෙම එයා ඒකම කරනවා. ඔන්න ඔය වගේ දේවල් එයා ගවේෂණය කරනවා. එයා විතරම හොයා බලනවා. මොකක්ද එයා දන්නේ නැහැ. අම්තේ හොයනවා අලුත් අලුත් දේවල් කරනවා. සමහර දේවල් කරපුවාම එයා දන්නවා මේකෙන් නම් මට හොඳ දෙයක් නෙමෙයි වෙන්නේ. හිමත් දන්නවා. සමහර වේදනාකාරී දේවල් වෙච්චාම ආයේ දේවල් කරන්න යන්නේ නැහැ. සමහර සත්තු අල්ලන්න යනවා. චූටි සත්තු කූස බල්ල වගේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ එක්ක මෙයාට හපනවා, සූරනවා එහෙම වෙච්චාම අය අල්ලන්නවත් යන්නේ නැහැ. එහෙම වෙනවා. අන්න ගවේෂණය කරලා හොයාගත්ත දේවල්. රයිට්. එහෙනම් දෙවෙනි කරුණ පරිසරය ගවේෂණය කරමින් අත්දැකීම් ලබා ගැනීම සිදු කරයි. පරිසරය ගවේෂණය කරමින් අත්දැකීම් ලබා ගැනීම සිදු කරයි. ඔන්න මේක වැදගත්. පරිසරය ගවේෂණය කරලා අත්දැකීම් ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ මොනවදියේද? ඒත් පෙරළමා අවධියෙන් තමයි.
Right. Itu orang memang kawasan yang kerana ikut tenaga bela anime ini kawasan yang kerana nanti ini tenaga yang dua ni. Itu lada bahi nama beli kerana. Tanwa, iwa kana wa pas kana wa hemat kerana samar lah. Iwa ke dewa lut kerana. Tiada dia akan kahan ni. Tiada dia akan ikut tenaga tiada ni. Memang kawasan yang kerana dia ada kerana beda kerana tuan. Itu mai. Memang awat ini di wedegat mende yak peno. Itu mai memang awat ini di Daruwa ebidimata huruwe. Memang dia di Daruwa ebidimata huruwe. Memang dia di Daruwa ebidimata huruwe. Mende mekali punya ebidimata huruwe. Evidin dah huru-huru ni minum ni kalah. Right, evidin dah huru-huru ni kalah. Right, enang orang orang kian peralaman awi awat ye di, orang kian karun kita suwi sesi bena. Enang awal itu, ekapah atara kali, evidin dah huru-huru ni kali, evidin agam aku katakan ni apa disri itu ni, berbeza dewa luar ni ada kim kanu, apa garisnya kalau tama kan ada kim, samar putu ini kan dia diwetan awa, ya apa ini kan ni ane tin bola samar putu talu kerat di israh dan ni putu talu kerat ni ane pulua, anu ya ada kim kanu, ya kanu ada kim, ya agi jiwite dia yoda kanu, ekatamai keran, ipet lama awal ini, mana, karena right, enak metu na liyali berad. Lang kor setiap anak kali. Hari tak harun otika? Hari. Ibaran netang kene dan rice hand dekat dan ibaran netang. Ibaran netik kene kini orang dan. At ni ane dek. Right. Kami ibaran kena mengini sahitanom. Right. Enang apa yang mu? Peralaman aye kai kawasita. Enang kai kawasita api katakan ni, karena kia kiatet. Dan karena kia kiatet itu dia katakan kai kawasita dikah? Tunak kiatet. Tunak kiatet. Apa hub kian ni beran mukadde kawasita? Meme kai kawasita tunak kila? Eka? Bosnya? Anika? Bardenya? Bardenya Anika. Araksa hari. Dengar apa ini? Masa hari lakwa, apa kira ni monawat dengno ni kelakui? Masa hari lakwa monawat dengno kelakui? Labi ma? Mau kiri laba dengno ni kelakui uga. Ia mana itu? Hari. Mau kiri laba dengno kau masa hari apa nak? Ida pasi beri bela awat amma amma ya nawanang rakia awak kata masa hatreng. Amatar ahar laba dunat kama? Nya kira ni itu? Oh, sir. Ah, ini macam apa? Dan pada amatara, ahar kaya dek apa arah memi? Ganatat piti na ahar laba din deh ane ne? Apa dia ne? Arudha ganatat piti na ahar thama laba din. Arudha ganatat piti na ahar laba din. Itu kute? Arudha ganatat te laba ahar laba din. Krama krama ini thama tikenti kata mai ganatat te ahar laba din. He na? Menne me arda ganatat tengahari ganatat tengahari masa hayam passe awudde dakwa me kare tulu lama ya ata awudde passe bini lama ya ata laba dino nipute ahar vel paha. Ekenne pradhan ahar vel wala kamatrava tawat ahar vel medin medin laba dino ata oni. Ena pradhan ahar vel tuna kamatrava tawat keti ahar vel dekak laba dino in ukata karanno ni dinakata ahar vel pahak laba dino ata oni. Tapi yang apa dia kan, mana mewi itu lihatkan. Pedan ahar bel, nanti amat terab. Keti ahar bel, deka laba dia itu ya. Yang mana ahar kena katakan tadi,
ඕක අයිති වෙන්නේ පෝෂණීය පැත්තටද ආරක්ෂාවටද වර්ධනයටද වර්ධනයටත් අයිති ගොඩක් පෝෂණීය පැත්තට ගනව තමයි ඔතන right ඊළඟ දෙවෙනි කරුණ දෙවෙනි කරුණ දෙවෙනි කරුණේදී වෙන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි මේගොල්ලෝ දැන් සීක්වෙන් ටික 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 වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන්නට නම් මෙයාට ලබා දෙන්නට ඕනි පෝෂ්‍ය ගුණයෙන් අනුන ආහාර. උතිම ආහාර වර්ග දෙන්න හොඳ නැහැ. නේද? වෙයි ස්වභාවික පෝෂණ ගුණයෙන් සමන්විත නැවුම් පිරිසුදු බවින් යුතු ආහාර ලබා දීම සුදුසුයි. ඒ නිසා අපි ඊළඟ එක ලියමු. පෝෂණ Naya sapiri. Labadima. Naya sapiri ahara labadima. Onna devini karuna. Poshana gunaya thiyena ahara labadennata ona. Right. E wagema api palaweni avurudda dakwa ළමයාගේ බර මැන්න අලුතු විදි අමුතු විදිහකට මැන්න. ඒ තමයි පළවෙනි අවුරුද්ද දක්වා ළමයාගේ බර කියන එක මැන්නා කොහොමද මැන්නේ බර මට කියන්න කවුරු හරි මතක නැහැ. මාසෙන් මාසෙද මාස 3න් 3ටද මාස 4න් 4ටද අවුරුද්දට එකපාරයිද නැත්නම් මාස 6න්ද මැන්නේ? මාස 3න් 3ටද මාස බර මැන්නේ අවුරුද්ද දක්වා මං කියන්නේ නවජයාගේ නවජයා නවජයා ඉපදෙද දවසේ ඉඳන් මාස 12 දක්වා එන අවුරුද්ද දක්වා ළමයා ගැන අහන්නේ මම මේ එයාගේ කොහොමද බර සහ උස මැන්නේ කියලා අහන්නේ මාසෙන් මාසෙන් මාසෙට බර මැන්න දරුවනේ උස කියන එක නා ශීඝ්‍ර වර්ධන මේ උස යන්නේ නැති නිසා උස කියන එක නා මාස මතක නැහැ දැන් මාස 3න් 3ට මැන්නා. හැබැයි දරුවනේ පෙර ළමයා බියේ ඉන්න ළමයිගේ අපි උස සහ බර කියන එක මනින්නේ මාස 3කට වතාවක්. right. එහෙනම් මාස 3කට වතාවක්. මාස 3කට වතාවක් සහ බර මැනීම. මාස 3 උස බර මයින්වා කියන්නේ මොකක්ද අපි අදහස් කරන්නේ උස වැඩි වෙලා බර වැඩි වෙලා බීම් වර්ධනේ වර්ධනේ නේද අපි බලන්නේ වර්ධනේ මේ බලන්නේ වර්ධනේ උස වැඩි වුණාද බර වැඩි වුණාද කියන්නේ වර්ධනයක් කියන්නේ බලන්න හැබැයි වර්ධනයට කවුද හේතු වෙන්නේ වර්ධනය සඳහා කවුද හේතු වෙන්නේ ආහාර ආහාරය කියන්නේ ආහාර ටික තමයි කියන්නේ පෝෂණය තමයි ඒකට හේතු වෙන්නේ වර්ධනයට හේතු වෙන්නේ පෝෂණය එතකොට ආර්ට් එක මොකද්ද කලාව අර කියන්නේ මේ 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 ආර්ට් එකයි ආටිස්ටි ආටිස්ට් කියලා අර දාන්නේ දැන් ඒ වගේ යන්නේ අර ආ එහෙනම් ආර්ට් එක තමයි මොකද්ද වර්ධනය කවුද ආටිස්ට් ආටිස්ට් තමයි කවුද පෝෂණය ආ පෝෂණය තමයි ආටිස්ට් ආටිස්ට් පෝෂණය මොකද්ද ආට් එක වර්ධනේ උස සහ බර වැඩි වෙන්නේ ඕක තමයි නේද ආ හරි එහෙනම් අපි යමු ඊළඟ කාරණයට right එහෙනම් ළමා පෙරළාවියේ තියෙන අනිකුත් කායික ඊළඟ කායික අවස්ථාව ගැන අපි කතා කරන්න යන්නේ පෝෂණ ගුණය ලබා දීම ආහාර වේල් පහක් ලබා දීම ඔන්න ඒවා පෝෂණය උස සහ බර මැනීම කියන්නේ වර්ධනේ හරි ඊළඟට අපි බලමු ආරක්ෂාව right ඊළඟ කාරණය මේ කාලය තුළ ළමයාට විඳින්න ඕනේ එන්න ත්‍රාසියක් කියන. අන්නේ එන්න ටික අපි ලබා ගන්න දෙන්නට ඕනේ මෙයාට බෝවන සහ බෝනෝමන රෝග වලින් ආරක්ෂා කිරීම. එහෙනම් බෝවන බෝනෝමන රෝග වලින්
අරක්ෂාව වීම සඳහා වවනහා බොන වන රෝග වලින් අරක්ෂාව වීම සඳහා නිසි පරිදි එන්නත් ලබා දී Right. ඊළඟ කරුණ. මේ මේ වගේ වයසේ ඉන්න දරුව කොච්චර හරි දන්නේ නැති කෙනෙක් කතා කරක් පස්සෙන් යනවා. එතකොට සමහර වෙලාවල් වලට මේ වගේ දරුව පුතේ මේ තමන්ගේ ගෙදරදීම දරුව නැති වෙනවා මිය යන වෙලාවකට ගොඩක් අනුතුරු වලට මුහුණ දෙනවා එනං ඊළඟ කලියම් දරුවා අනුතුරු වලින් ආරක්ෂා කර ගැනීම දරුවා අනුතුරු වලින් අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම. දරුවා අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම. මොකද වැදගත්. ගොඩක් වෙලාවට තාත්තලා ගෙදර තියෙන වාහනේ යටට කියලා සමහර වෙලාවලට හදනවා. ළමයා මොකද කරන්නේ? ළමයා ගිහිල්ලා හදන්නේ නැහැ හදනවා වගේ එයා යටට ගිහින් ඉතින් වාහනේ දිහා බලලා ඉන්නවා. එයා අනුකරණය කරනවානේ අපි කරන දේ කරනවානේ. එතකොට බැරි වෙලාවත් ඒ වගේ වෙලාවක තාත්තා දන්නේ නැතුව ගෙදර වාහන ස්ටාර්ට් කරගෙන යන්න ගියොත් එහෙම දරුවාට පුතේ අහුවෙන්න පුළුවන් වාහනය. ඒ වගේ දේවල් වෙනවා යාති. ඒ නිසා අනුතර වලින් ආරක්ෂා කරගන්නට ඕනි ළමයා. ඊළඟ එක තමයි මෙන්න මේ ළමයා පුතේ මේ right එයාට තමන්ගේ සෞඛ්‍ය පුරුදු ටික අනුගමනය කරගන්න පුරුදු වෙන එක කියන්නේ කෑම කන්න කලින් අත් හොදන්න ඕනි කියන එක. දැන් ඔයාලා නම් එකපාරට අත් හොදන්න දෙපාර දෙපාර අත හොදගෙන කෑවට පස්සේ හොදන්න එකයි කන්න කලින් හොදන එක දෙකක් නෑ ඔයාලා. ඉස්කෝලේ එහෙම නම් එකක්වත් නෑ මං හිතන්නේ. නේද? ආ. එතකොට මොකද කරන්නේ? ආ. ෂණිකව කාලා දානවනේ. ඇයි අත හොදගෙන ලතාවකට නේද? වත් එක කන්න ලෙහාගෙන කන්න හිටියොත් එහෙම ජීවිතේට පත්තයක් කන්න හම්බෙන්නේ නැහැ. ඉස්කෝලේදී නේද? ආ. මොනවාද මල්ටි බැරල් වගේ උඩින් ඉන්නේ අත්තික නේද? රොකට් වගේ ඉන්න එකපාරම. විතර එහෙම හොය හොයා ඉන්නේ අත්තේ මෙහෙම අරගෙන විතරේ විතරයි සමහරු ගන්න යන. ඒ වගේ. එතකොට එහෙම එතකොට මේ කාලෙදී එහෙම කෑවොත් එහෙම මොනවත් නැහැ. ඔමික්‍රෝන් ටික මොනවත් නැහැ. අනේ ටටා බායි කියලා නෙමෙයි. අපි එන්නම් කියලා ඉන්නේ කාන්තන් වගේ ඔමික්‍රෝන් ටික. රයිට්. එතකොට මේ කාලේ සෞඛ්‍ය පුරුදු කරන්න අත හොදන්න ටොයිලට් යන්න ගිහලා මේ ටොයිලට් එකට යන්න ඩස් ටොයිලට් එකේ හොදන්න නේද ඔන්න ඒ වගේ දේවල් පුරුදු කරන්න ඕන අපි වැඩ කරන සෞඛ්‍ය පුරුදු ටික මදින්න අන්න ඒ වගේ දේවල් පොඩි දරුවෝ නාන්න හරි හොරයි සමහර එතකොට අපි ආව පුරුදු කරන්න ඕන වතුරට නාන්න පුරුදු කරන්න ඕනේ සෞඛ්‍ය පුරුදු කරායි වගේ ඉඳ නෑ ලියන්න එකක් නේ මේක විතරක් කියමු. ඒ ඉඳ මදි වෙයිද? යටින් ලියා ගන්න. ඇති සර්. ආ මේක විතරයි ලියන්නේ කොහොමද දෙන්නේ? ඔක්ක පුරුදු පුහුණු කිරීම ඔච්චරයි. ඔන්න ඔය ටික වැදගත් වෙනවා. සෞඛ්‍ය පුරුදු පුහුණු කරනවා අපි. මස්මාළු වගේ දේවල් ළමයා කෑවොත් එහෙම සබන් දාලා හොදන්න වොෂ්රූම් ටොයිලට් ගිහලා පස්සේ සබන් දාලා හොදන්න ටොයිලට් එකටම යන්න නේද පොඩි දරුව නැත්තම් මොනවද නැහැ මිදුලේ තමයි ඉන්නේ සමහරවිට චොටි කොමන්ට් ගිහින් ඉන්න තියෙනවා නැත්තම් මිදුලේ තමයි මොනවද නැහැ හරි මෙහෙ නේද මොනවද නැහැ ගොඩවල් ගොඩක් තියෙනවා පොඩි අය. එහෙම සමහර පොඩි අය ඉන්න තැන්වල. ආ
iya kakak ya karena ada oke sama keran nih wate dua dua tamai pewagi malah bahaya hari keran nih pergi ayin nih gawal nih kakak tetep nih satu pun tuh purutuk karna cuci pemandi dekat purutuk noni anna emen etan tiga tiga loko wedi kita reti enak pedana masih kili ewet tentang toilet dekat yang nih purutuk karna toni sahan isi pada tiga hasil wakan nih waktu raga han nih purutuk karna tuh dan iya purutuk karna nonte wari kan sauk ke purutuk putri lika sauk ke purutuk nih ada enang api tenim cuta kwanti kaki yang nih putri lika kila daga ඔකට කියන්නේ ස්වස්ථතාව කියලා කියන්නේ. දැන් ඔන්න ඔය කියන දේවල් ටික වැදගත් වෙනවා. මොනවා යටද? කායික හැකියාවත් යටද? ඊළඟ කාරණය නමේ වසරේ පේපර් එකක් අපි කරමු. අවසන් වසරේ පේපර් එකක්. ඒක මම ඒකක් දාන්නම් ඊළඟ සතියේදී. අපේ පේපර් එක කරන්නේ එක වෙලාවකට ඒ නිසා මම දාන්නම් පේපර් එක උත්තර ලියලා අපි පේපර් එකට සාකච්ඡා කරමු මොකද 21 එක්සෑම් තියෙනවා එක්සෑම් එකට යද්දි මොදින් සන්නද්ධ වෙලා අයලෑනින් කොලෙජ් එකේ ලාරුවෙක් විදියට නේද මොදින් සන්නද්ධලා CNC එම ගන්න විදියට වැඩ කටයුතු කරගෙන අපි යමු රයිට් හොඳ ආත්ම විශ්වාසයෙන් යුතුව කොහොමටත් 10 වසරේ පළවෙනි වාර විභාගයේදී ඔබ ලකුණු සියෙන් 95න් එහාවත් ගන්න වෙනවා. සියෙන් 100 ගත්තත් කිසිම ප්‍රශ්නයක් නෑ. 95 90න් එහා නම් ගත යුතුමයි. රයිට්. එතෙන්ට අපි හැදෙමු. රයිට්. අපි වැඩ කරමු. හරි. එහෙනම් හරිද පුතේ ලියාගෙන ඉවරයි නේද? අපි යමු එහෙනම් මනෝ සමාජීය පැත්තට යමු. හරි. ඉවරයි නේද? රයිට්. එහෙනම් මනෝ සමාජීය පැත්තට යමු. මම මෙයා චුට්ටක් අයින් කරනවා දැන්. යාට උඩට යන්න කියනවා. හරි. එතන වගුව ගමු. Right. Perelamaviye manosamaja avashyatha kiyaddi oya perelamaviyeda lamaviyeda navajaviyeda oya kohe hari kamanne puthe oya lamayita oni dewal deka ath tiyenawa ekak thamai aadare anith eka senehasa oya deka labenno oni oya daruwana enasa oya dewal api dennata oni enasa kiyenawa mokadda kiyanne අලවෙනි වැදගත්ම දේ පුතේ ඔක අමතක කරන්න එපා ඉතින් මනෝ සමාජිකදී ආදරය හා සෙනෙහස අමතක කරන්න බෑ අපිට නා ආදරය හා සෙනෙහස මතාරී බලන්නකෝ හැම එකටම එනවනේ ඉතින් පාඩම් කරන්න ඕන දමුතුයෙන් කරුණු තුනක් ලේසියෙන් මතක තියා ගන්න පුළුවන් ආදරය හා සෙනෙහස ලබා දී Right, hari. Ilaga karane. Deveni karane daruwane. Right. Lamayata parisaraya gaveshane karanna ida denna tawani. Samaharu mokada karanne puthe me manovidyawata me kattiyage tiyenawa me ekeka avadhi tikak tiyenawa. Neda? Mukiya avadhiya gudiya avadhiya linga rupika avadhiya onnoho avastha tikak tiyenawa Sigmund Freud anu. Sigmund Freud bedenawa මේ මේ කාලෙක අණු කොටස් පහකට විතර වෙන මනෝවිද්‍යාවට අනුව. එතකොට ඒ ඒ කාලයේදී ළමයාගේ අවශ්‍යතාවයන් සංතරපණය කරන්න ඉඩ දෙන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ මොනවද? ඒ ඒ කාලෙදී ළමයාට එපා කියන්න එපා ඒ දේවල් කරන්න ඉඩ දෙන්න ඕනේ. එපා කිව්වොත් එහෙම ඒ දේවල් එක්කලා බද්ධ වෛරයක් ඇති වෙන ළමයාට. ඔන්න ඔය දේවල් කියනවා මනෝවිද්‍යාවේ. ඒ කියන්නේ සමහර ළමයි දරුවනේ මල පහ අරගෙන අන්නනවා චව් 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 කරලා දානවා. මොකද කියන්නේ?
අන්න ඒ වගේ ළමයි ඉන්නවා. කියන දේ අහන්නේ සමහරව කඩාගෙන බිඳගෙන යනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සමහරව ආයි මිදුලට බැස්සොත් ඒ වැලි කාගෙන 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 අන්දරේ සීනි ගෑ වගේ වෙනවා. අන්න ඒ වගේ වෙනවා. නේද? ඉතින් ඒ වගේ එහෙම නෙමෙයි. එයාට ඒ දෙකට ඉඩ දෙන්නට ඕනේ. එයා යහපත් විදිහට එතනින් උදව ගන්න ඕනේ අයින් කර ගන්නට ඕනේ. එයාට ඒ කරන දේ ගැන තරහක් ඇති නොවි. ඒ වගේ දේවල් අපි මනෝවිද්‍යානුකූලව ළමයිගේ පැත්තෙන් බලලා ඒ දේවල් කරන්නට ඕනේ. එනවා මෙන්න මේක වැදගත් වෙනවා. ඒ තමයි පරිසරයේ ගවේෂණය කරන්න එයාට ඉඩ දෙන්නට ඕනේ. ඇවිදින්නට ඕනේ. එයා දුවගෙන ගිහිල්ලා සෙල්ලම් කරන්න යද්දී අපි උස්සගෙන ඇවිල්ලා ගේ ඇතුලෙන් තිබ්බත් එහෙම හරියන්නේ නැහැ. අම්මෝ වැලි පාගනවා. අම්මෝ මෙයා යවන්න බෑ එළියට ගියොත් වැලි පාගනවා. වැලි කැටයක්වත් පෑගෙන්න දෙන්න මම මගේ ළමයා හදන්න කියලා එහෙම හරියන්නේ නැහැ. එයා වැල්ලට ගිහිල්ලා සෙල්ලම් කරන්න හදනවා නම් එයා සෙල්ලම් කරපු දෙයක්. එයාට චුට්ටක් සෙල්ලම් කරන්න ඉඩ දීලා අපු එලෙන කියනවා. අන්න ඒ වගේ. එයාගේ එයාව මේ අපි මෙව කරගන්නේ නැහැ. එයා එහෙම වුණොත් එහෙම සෙල්ලම් කිරීම කියන්නේ මහා පාපයක් විදිහට දකිනවා. එයා සෙල්ලම් කරාමත් එක්කලා එයා තරහක් ඇති කරගන්නවා. රයිට් එයා මේ එයා ඊට පස්සේ කරන වැඩේ එයා ආපහු සෙල්ලම් කරනවා තියා මිදුලකට යන්නවත් බලන්නේ නැහැ. තනියෙන් ඉන්න බලනවා ඊට පස්සේ යාළුවොත් එක්ක අන්න ඒ වගේ සෙල්ලම් කරන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් වෙනවා. ඒ නිසා අපිට පළවෙනි දේ පරිසරයේ ගවේෂණයට ඉඩ දෙන්නට ඕනේ. පරිසරයේ ගවේෂණයට ඉඩ දෙන්නට ඕනේ. පරිසරයේ ගවේෂණයට ඉඩ දෙන්නට ඕනේ. මොනවද ඇත්තටම පරිසරයේ තියෙන්නේ අන්න ඒ වගේ දේවල්. ඊළඟ කාරණේ right ඊළඟ කාරණය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දීම. අදහස් ප්‍රකාශනයට ඉඩ දීම. අදහස් ප්‍රකාශනයට ඉඩ ලබා දෙන්න ඕන ඊළඟ කාරණේ. අදහස් ප්‍රකාශනයට ඉඩ ලබා දීම. අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දෙන්න ඕනි. මම ඔයාලට කිව්වා ධාර මේ තට්ටු හතරේ සිහින ගෙදර හදපු ළමයාගේ කතාව බලන්න මේ. හරි ඔක ලියන්න මම කියලා දෙන්න අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. හරි ලියාගත්තද දරුවනේ? ඔව් සර්. හරි මෙන්න කතන්දරේ. හරි ඔන්න කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ. හැබැයි එකෝමත් එක රටක් කියලා නම් නෙමෙයි පටන් ගන්න කතන්දරේ. හරිද? හරි මට කියන්න හරියටම මම කියුවේ නෑ නේද මේක? දරුවනේ ළමයෙක් හිටියා එක වසරට යන ඉන්නේ ළමේ. මේ ළමයා ඇඳ චිත්‍රය අන්න අදහස් ප්‍රකාශ කිරීමක්. ඔන්න බලන්න අදහස් ප්‍රකාශ කිරීමක්. චිත්‍රයක් කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමක්. වාචික නෙමේ අවාචික. එයා චිත්‍රය ඇඳ මෙන්න මෙහෙම. තාත්තට සල්ලි තිබ්බේ නෑ එච්චර. හැබැයි තාත්තා හොඳ බුද්ධිමත් තාත්තා කෙනෙක්. තාත්තට සල්ලි තිබ්බේ නෑ ගොඩක්. හැබැයි බුද්ධිමත් තාත්තා කෙනෙක්. මෙයා මෙන්න මෙහෙම තමයි ඇඳේ. ඇව්වා තාත්ත ගාවට ගිය තාත්තර තමා පෙන්න්න ඇඳගෙන ගිය රයි. ඒ ඇඳපුයගේ මෙන්න මෙම තම ඇඳලා තිබ්බේ. ඔන්න ඇදපු චිත්තේ ජීවිතයට වටින දෙයක් ගැන මම කියන්න. right ඊළඟ කේ ඇඳ දෙන්නේ එතන හිටියා ඇටකොටු බබාලා දෙන්නේ හිටියා. ඊළඟ එකෙත් ඇටකොටු බබාලා දෙන්නේ හිටියා. ඊළඟ එකේ
මෙන්න මෙහෙම දාලා තිබ්බා. මේ තමයි යාගේ ගෙදර කියලා තමයි තාත්තා ඊට පස්සේ යා කිව්වා. මොකද්ද පුතේ මේ කියලා තාත්තරගෙන් පෙන්නුවා. මා තාත්තා ඔය තමයි මගේ අනාගතය හදන ගෙදර කියලා කිව්වා. මං අනාගතේ කවදා හරි ඔය වගේ කියක් තමයි හදන්න කියලා කිව්වා. ආ මේ වගේ කියද ආ හොඳයි පුතේ හා හරිම හොඳයි කියලා තාත්තා කිව්වා. කියලා කිව්වෙ මොනවද මේ මොනවද මේ? ආ මේ තමයි තාත්තේ තට්ටු කියලා කිව්වා. එතකොට මෙයක් තට්ටු කී එකක් ත හදන්න යන්නේ. තට්ටු හතර ගයක් හදන්න යන්නේ. මේ තමයි පුතේ තට්ටු. තාත්තක තාත්තේ මේ තමයි තට්ටු. මං තට්ටු හතරක ගයක් හදන්නේ. එතකොට මේ මොනවද? මේ කාර් කියලා කිව්වා. මේ කාර් දෙකක්. ඇයි කාර් දෙකක්? තාත්තා අහනවා. එකක් තාත්තට එකක් මට. ඔන්න තාත්තට එකයි අම්ම පුතාට එකයි කියලා කිව්වා. එතකොට මේ කවුද මේ ඉන්නේ කියලා අහනවා. ඒ තාත්තයි අම්මයි. තාත්තයි අම්මයි ඉතින් වයසට යනවනේ. වයසට යද්දී උඩට යන්න බෑනේ ගොඩක් උඩ. ඒ හින්දා මම ළඟම තට්ටුව දෙනවා කිව්වා තාත්තට. මේ කවුද මේ? ආ ඒ මමයි. මම කවදා හරි විවාහ වෙන ගෑනු කෙනා කියලා කිව්වා. දැන් එකපාරට ළමයා කියන්නේ බලන්න බුද්ධි. මේ මොකද්ද මේ කියලා අහනවා තාත්තා. තා කියනවා පුතා කියනවා මේ තමයි තාත්තේ මේ ස්විමින් පූල් එක. මගේ ගෙදර උඩම උඩ තට්ටුවේ මං හදන ස්විමින් පූල් එකක් කියලා කියනවා ළමයා. නා. දැන් මේ මොකද්ද එතකොට ළමයාගේ? ළමයාගේ ගෙදර. මේවා කොහාටද පුතේ එන්නේ නැත්තේ ළමයාගේ? මේවා කොහාටද එන්නේ නැත්තේ ළමයාගේ? මේවා එන්නේ නැත්තේ ළමයාගේ හිතට. ළමයාගේ හිතට එනවනා මේ ළමයා ප්‍රකාශ කරලා තියෙන යාගේ මොනවද? අනාගත වල ඔ ඔයාගේ මනසේ තිබ්බ අදහස් මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. තාත්තා කිවනම් ආවෝ මොකද්ද ඔය ඇඳලා තියෙන ඕක ගයක් වගේද නිකන් ඕක මොනවද නේ බිල්ඩින් එකක් වගේ නේ කියලා. එහෙම කිව්වේ නෑ තාත්තා. තාත්තා කිව්වා නියමයි පුතේ හරිම ෂෝක් නියමයි. ආ මගේ පුතා කවදාරි එහෙම එකක් හදන්න කියලා තාත්තා මොකද කරේ? ආ පොඩි මෙම්මි. ධෛර්යමත් කරා පුතා. ඉතින් ඔන්න ඔහොම කළා. ඉතින් මෙයා මොකද කරේ දිනපතා? ඉතින් වටින් විට මේ චිත්තේම ඇඳ ඇඳේනවා. ඇඳ ඇඳ මෙයා පොඩ පොඩ වෙනස් කරනවා. තාත්තා වෙන ආතත් වෙනවා. නියමයි පුතේ හරි නියමයි කියලා තාත්තා කොච්චර හරි මෙයාව මේ උද්‍යෝගිමත්ත මෙයා එතන යොමු කරනවා. ඉලක්කෙට යොමු කරනවා තාත්තා. ඔහොම ගිහින් මෙයා ඉස්කෝලේට ගියා. ඔන්න වෙච්ච වැඩේ. ඉස්කෝලේට ගියාට පස්සේ ටීචර් කිව්වා ගෙයක් අඳින්න කියලා කිව්වා. මොකද අඳින්න කිව්වේ? ගෙයක් අඳින්න කියලා කිව්වා. ටීචර් අඳින්න කිව්වා. මේ දරුවා එයාගේ සිහින ගෙදර ඇඳ මෙයා වැඳ ප්‍රශ්නේ කියන්නේ චීච මොකද කිව්වේ? චීච කිව්වා තට්ටු හතර මේක තමයි ටීච මං හදන ගෙදර තට්ටු හතර ගයක් මං හදන්න කියලා කිව්වා. මේ ටීචත් හැදුවා ගෙයක්. චීච කිව්වා ඕක නම් ඔයාට හදන්න වෙන්නේ නැහැ. ඔය වගේ ගෙදර ඔයාට හදන්න වෙන්නේ මේ වගේ පළ දෙකේ ගෙදරක් තමයි කියලා චීච මොකද කිව්වේ? ටීචර් ඇඳලා පෙන්නුවා ගියා. ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා අයෙත් තාත්තා ගාවට ගියා පුතා. පුතා ගිහිල්ලා පෙන්නුවා මේ ගෙදර නෙමෙයි. මේ ගෙදර පෙන්නුවා. පෙන්ලා කිව්වා මේක තමයි තාත්තේ මං හදන ගෙදර කියලා කිව්වා. මොකක්? දැන් තට්ටු හතරක ගියක් නේ හදන්න ඉන්නේ. දැන් මොකද ඒක තඩි තට්ටුවට බැලලා කියලා තාත්තා කිව්වා. සිමෙන්තිත් නෑ ඉතින් මේ දවස්වල ඔයාලා ඒක දන්නේ නෑ. නෑ. ඊට පස්සේ කිව්වා නෑ තාත්තේ මං ඕක ටීචර්ට පෙන්නුවා. ටීචර් කිව්වා ඔයාට නම් කවදාවත් මේ වගේ එකක් හදන්න වෙන්නේ නෑ. ඔයාට හදන්න පුළුවන් වෙන්නේ මේ වගේ ගියක් තමයි කියලා ටීචර් කිව්වා කියලා ළමයා කිව්වා තාත්තා. දැන් මොකද වෙන්නේ? ළමයාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීලා තිබ්බද පුතේ ටීචර්? මොකද කරේ? නෑනේ. එහෙනම් මොකද වුනේ? ටීචර් ළමයාට පුතේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දුන්නේ නෑ. එතකොට මෙයාගේ තිබ්බ නිර්මාණශීලී හැකියාව නිර්මාණශීලී අදහස් ටික එහෙම් පිටින්ම මොකද වුනේ? එහෙම් පිටින්ම එක මොකද වුනේ? චක බ්ලාස් නේද? මොකද වුනේ? කඩා වැටුණා. දැන් ඉතින් අන්න එයාට කිසිම දෙයක් නැහැ. එයාගේ ඔළුවේ දැන් තියෙන්නේ මේකද? මෙයා බලන්න කොයිතරම් නිර්මාණශීලී හැකියාවන් තිබ්බ ළමයෙක්ද මෙයා. නිර්මාණශීලී හැකියාවක් තිබ්බ ළමයේ හදන්න හිතේ තට්ටු හතර ගයක්. දැන් එයා තනි තට්ටුවේ ගයක් හදනවා. ඒක ඒ සඳහා කවුද මේක මේ කාගේ හින්දාද කාගේ වැරදි හින්දාද මෙයාගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නැති වුණේ? ගුරුවරයා හින්දා. ඕක අම්මා තාත්තාගෙන් වෙන්න බෑයිද? පුළුවන්. ඒ කාලෙදී මව පියා පුතේ
දරුවට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්නට ඕන. ඒකයි වැදගත්ම දේ. ඒකයි ගන්න ඕනි කාරණේ. තමන්ගේ ළමයාගේ කියන දේට හොඳට ඇහුම්කන් දෙන්නට ඕනි. එයා කියන අදහස් වලට අපි ඇහුම්කන් දීලා අදහස් ප්‍රකාශ කරද්දී අපි ඒක හෝ හෝ නවත්තන්න කියන්න බෑ. නවත්තන්න කිව්වොත් අපේ හැටියට ළමයාට යනවා. එහෙම නෑ. ළමයාට දරුවනේ ගවේෂණය කරන්න ඉඩ දෙන්නට ළමයාට මේ දේවල් හොයාගන්න ඉඩ දෙන්නට ඕනි. ළමයාට අලුත් අලුත් දේවල් වලට අදහස් එතු අලුත් අලුත් නිර්මාණ කරන්න හැකියාව ලබා දෙන්නට ඕනි. ඒකට එයාට අදහස් දක්වන්නට ඉඩ ලබා දෙන්නට ඕනි. එහෙනම් ඔය දේවල් කරන්නට ඕනි. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් හිතන්න බැරි පිරිසක් නිර්මාණය වෙනවා. හරි. එහෙනම් අපි යන් ඊළඟ කරුණට පෙරළමාවිය මනෝ සමාජ අවශ්‍යතාවල ඊළඟ කරුණ ඒ තමයි right hari tama hakiyawan ilanga karana tama hakiyawan pradarshane kirima sandaha avasthawan salasadima tama hakiyawan pradarshane kirima sandaha avasthawan අවස්ථාවන් සලසා ගැනීම. ඔන්නක වැදගත්. උදාහරණයක් විදිහට දැන් ඔයාලට කවදාවත් කීවොත් එහෙම ඉදිරිපත් වෙන්න කියලා මේ උපදේ කවුරුහරි මේ පොඩක් නිඳ යනවා වගේ සින්දුවක් කියන්න කියලා කිව්වොත් කවදාවත් ඉදිරිපත් වෙයිද? අම්මෝ හොයන්නත් නැහැ. කසාය බීපු ගොළු බවට පත් වෙනවා. කසාය බීපු ගොළු වගේ හොඳක් කියන්නේ එයා කතා කරන්න බෑනේ යාට. ඒ වගේ තමයි. දැනුත් එහෙමනේ. වචනයක් ගන්න අම්මෝ මන් දන්නේ නැහැ. කතා 100ක් කියන්න ඕනේ. එතකොට තමයි වචනයක් කියන්නේ. ඒ වගේ පොඩි දරුවන්ට එහෙම නෑ පුතේ. එයා හැකියාවන් මාරු විදිහ. දැන් උදාහරණයක් විදිහට හත වසර එකක් කරනවා පන්තියේ. හත වසර පන්ති ඔහුගේ ඉස්සරදී ජනකවි. මුලින් කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ ජනකවි කියන්න. අවසානයේ මොනවත් නෑ ජනකවි කියන ප්‍රමාණය බේරන්න බෑ. අන්න ඒ වගේ තමයි පොඩි අය. සින්දුවක් කියන්නද කියලා අහන්නේ. ආ. එකක් කියන්නද? කියලාත් අහනවා. හා එකක් කියන්නක. තව එකක් කියන්නද? හා තව එකක් කියන්නක. මේ තව එකක් කියන්නද? හා එකක් කියන්නක. තවත් එක ඔහොම තමයි. ආය මොනවත් නැහැ. හැකියාවන් ප්‍රදර්ශනය කරන මාර්ස් දක්ෂය. ඒකින්ද අයාලට අදහස් ප්‍රකාශ කරන්න හැකියාවන් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕනි දරුවනේ. පාට ගෙනත් දෙන්න ඕනි. ගේ ඇඳක් කමක් නැහැ. නේද? ගේ අඳිනවා. හැබැයි පාට ගෙනත් දෙන්න ඕනි. නේ ගේ අඳිනවා. ගේ ඇඳලා දායි. ගේ මොනවත් නැහැ. ඔක්කොම ඇඳලා දායි. ඒ වුණාට එයාගේ තියෙන නිර්මාණශීලී හැකියාවන් ප්‍රදර්ශනයට අපි අවස්ථාවක් දරුවනේ සලසලා දෙන්නට on right ඉඳ තියෙනවා නේද තව එකක් ලියමුද ඉඳ තියෙයි නේද ඉඳ තියෙනවා සර් ගොඩ හරි ඉඳ තියෙනවා right එහෙනම් අපි ළඟට ලියමු නිවැරදි සිරිත් විරිත් තුරු කිරීම නිවැරදි සිරිත් විරිත් තුරු කිරීම නිවැරදි සිරිත් විරිත් තුරු කිරීම අපි එන නිවැරදි සිරිත් විරිත් තුරු කරන්නට ඕනි මේගොල්ලන්ට නිවැරදි සිරිත් විරිත් ඒ කියන්නේ සමහරවිට ප්‍රති උදේ ඔන්න මොකද කරන්න උදේ ඒගොල්ලන්ට නැගිට්ටට පස්සේ නේද සෞඛ්‍ය පුරුදු වාගේ දේවලුත් ඕනේ ඒ වගේම අපි ඒව කලින් කතා කරා සිරිත් විරිත් අවසර යද්දි සමහරවිට මොකද කරන්නේ නිදා ගන්න යද්දි මොකද කරන්නේ අම්මට තාත්තට වඳිනවා බුදුන් වඳිනවා අන්න ඒ වගේ දේවල් කරනවා ඒ වගේ ප්‍රති නිවැරදි සිරිත් විරිත් තුරු හොරු කරන්නට ඕනේ ඊළඟ කාරණය right හරි එහෙනම් තව එකක් ලියමු චාලක හැකියා සංවර්ධනයේ උදව් කිරීම මම කියලා දෙන්නම් මොකද්ද මේ කියන්නේ කියලා චාලක හැකියාවන් සංවර්ධනයට උදව් කිරීම සංවර්ධනයට චාලක හැකියාවන් සංවර්ධනයට උදව් කිරීම. ඒ චාලක හැකියාවන් කියන්නේ ලියන්න.
Right. චාලක හැකියාවන් සංවර්ධනය කියන්නේ පුතේ ඔයාලා දැකලා තියෙනවද මොන්ටිසෝරියන් ළමයි ඔයාලා තියෙන මොන්ටිසෝරි ගිහිල්ලද මොන්ටිසෝරියන් දෙක පාරම එකට ගියාද දන්නේ නැහැ ඉස්කෝලේ යන්න බෑ හා කොරෝනා වගේ තිබ්බනම් යන්න තිබ්බ එක පාරම එකට මොන්ටිසෝරියන් නැතුව ඒ කාලෙත් නේද ඔයාලා ඉස්කෝලේ එක වසරකට විතර යන්න ඉන්න කාලේ ආවනම් හා එතකොට ඒයාගේ මොන්ටිසෝරි වල පුතේ කරනව මොනවද ඒගොල්ලෝ කොල්ල ඉරනවා මැටි අනනවා අල්ලවනවා කපනවා කොටනවා ආය මොනවත් නැහැ ඒකට වැඩ ලෝකයයි ඒ තරම් වැඩනේ වන්න චාලක හැකියාව. ඒ කියන්නේ දරුවනේ මේ දරුවන්ගේ පොඩි අයගේ කුඩා දරුවන්ගේ අත්තල තියන සියුම් මාංශ පෙස් ඒ කියන්නේ සියුම් බලග්‍රහණය සහ කියන්නේ පුතේ පොඩි පොඩි දේවල් අල්ල ගන්න පුළුවන් හැකියාවන් සහ ලොකු ලොකු දේවල් අල්ල ගන්න හැකියාවන් ගොඩක් තියෙනවා මේගොල්ලන්ගේ අත්තල. දැන් ඔයාලට ඉදි කට්ටක් කියන එක අල්ලන්න පුළුවන්. හැට කට්ට ඇල්ලි හැකියි. ඉදි කට්ට ඇල්ලි හැකි වාලා චූටි කින්ටසනේ ඇල්ලු හැකි පොඩි අයට දීලා බලන්න කොහොමද අල්ලන්න යන්නේ කියලා ඒගොල්ලෝ මෙහෙම අල්ලන්න යන්නේ ඉදි කට්ට ඔහම අල්ලන්න යන්නේ පැන්සලක් එහෙම චූටිම කාලා ළමයට දුන්නොත් මෙහෙම අල්ලන්න බෑ මෙහෙම අල්ලගෙන ලියන්න යන්නේ මෙහෙම තමයි කටු ගන්න අල්ලගෙන එයාට අල්ලගන්න බෑ අල්ලගන්න බෑ කියන්නේ එයාගේ අත්වල තියෙන මානසික පේශී ඒකට හැදිලා නැතම් ඒ නිසා අපි මොන්ටිසෝරි දාලා ළමයට ලියවන්න යනවා ලියවන්න බෑ පුතේ පුළුවන් ලියවන්න බැරි නෙමේ එයාගේ අත එතෙන්ට හැදිලා නැහැ. ඒකට තමයි අර දෙන්නේ අපි කොලාජ් හදන්නේ මැටි අනන්නේ කොල්ල ඉරන්නේ අලවන්නේ කපන්නේ කොටන්නේ නේද? ඔන්න ඒ වගේ අපි චාලක හැකියාවන් කරන්න උදව් කරන්න ඕනේ. එන්න අත්වල චාලක හැකියාවන්. ඒ වගේම දුවන්න පනින්න, රෝල් වෙන්න, පෙරලෙන්න නේද? දුවන්න, තනි කකුලෙන් පයින්න, කකුල් දෙකෙන්ම පයින්න, පිටිපස්සට ඇවිදින්න, වමට යන්න, දකුණට යන්න, හිමින් දුවන්න, හයියෙන් දුවන්න, පිනුම් ගහන්න නේද? රෝල් වෙන්න ඔය වාගේ දේවල් පුතේ අපි චාලක හැකියාවන් යාට සංවර්ධනයට උදව් කරන්නට ඕනේ ඔය කාලෙ. එහෙනම් ඔන්න ඔය වාගේ දේවල් වැදගත්. ඒ වැදගත් වෙන්නේ ඔව්. ඒ වැදගත් වෙන්නේ දරුවනේ ළමා පෙර ළමා වියේදී. right. එහෙනම් ඔය ටික ලියාගත්තද මට කියන්න ඔය ටික ලියාගත්තන හරිද ලියාගත්ත සර් හරි ඔකේ හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට මොකද්ද ඔයාලට ලියන්න තියෙන්නේ අවශ්‍යතා ඉටුවීමේ වැදගත්කම සහ අතිරේක කරුණු නේද ඔව්ද නැද්ද ඔව් නේද පුතේ ඔව් සර් හතානම් කරන්නේ නැහැ ඉතින් නේද කසාය බීපු කොළුව හොඳයි වගේ. හරි. right. අවශ්‍යතා ඉටුවීමේ වැදගත්කම හා අතිරේක කරුණු. right. මේ බලන්නකෝ මේ තියෙන චාලක හැකියාවන් නැත්නම් චාලක සංවර්ධනයේ දියුණු වෙන අවස්ථා තමයි මේ තියෙන්නේ. right. මේ බලන්නකෝ ගවේෂණය කරනවා. මේ බලන්නකෝ ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා මෙතන. right. එහෙනම් අපි මේක යටතේ sorry ගවේෂණය නෙමෙයි මෙතන මේ තියෙන්නේ චාලක හැකියාවන් නෑ මෙන්න මේක අදාළ වෙන්නේ රූපේ. right. එහෙනම් දැන් මම මේ ෂෙයා කරන්න යන්නේ පුතේ මෙන්න මේ කොටසට අදාළවයි. එතකොට අපි මෙතෙන්ට අදාළව උත්තරයක් ගොනු කරගමු. මෙන්න මෙතන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් අපි මේක ඉවර කරා. පෙරළමාවිය මනෝ සමාජ අවස්ථා කතා කරා. දැන් මේ කතා කරන්නේ අවශ්‍යතා ඉටු වීමේ වැදගත්කම සහ අතිරේක කරුණු. right. එන්න වැදගත් කරුණු එකක් තමයි පුතේ එකිනෙකා අතර එකිනෙකා අතර සම්බන්ධතා පස්සට අපි වැදගත් වෙන එකිනෙකා අතර සම්බන්ධතා ඇති කර ගැනීමෙන් එකිනෙකා අතර යාළුවෝ යාළුවෝ අතර සම්බන්ධතා ඇති කර ගැනීමෙන් සමාජශීලී ගති පැවතුම් නේද සමාජශීලී ගති පැවතුම් ඇති සමාජශීලී ගති පැවතුම් ඇති
බිහි කරගත හැකි වීම එක තමයි ආදරය හා සෙනෙහස නොලැබුණොත් එහෙම මෙයා කලහකාරී ඇසිරීම රටාවක් පෙන්වුම් කරන්නත් පුළුවන් ආදරය හා සෙනෙහස නොලැබීමෙන් කලහකාරී හරිම කලහකාරී දරුවෝ කලහකාරී දරුවා ඈ ඔන්න ඔය දේ වැදගත්. අතිරේක කරුණු. එහෙනම් අපි එමු දරුවනේ පසුලමා විය කියන කොටසට. පසුලමා විය. රයිට්. එහෙනම් දැන් ඔන්න අන්තිම කොටසටයි අපි ඇවිත් ඉන්නේ. ඔතනද ඔතේ මේ පසුලමාවියේ නෙමෙයි අපි ඉන්නේ රයිට් දැන් මේ මෙතන මම චුට්ටක් මේක වෙනස් කරනකෝ මේ චුට් එකේ ඉන්නේ පසුලමාවියේ අන්තිම කොටස සර් පසුලමාවියේ නෙමෙයි අපි ලිව්වේ වරද්ද ගත්තද පෙරලමාවිය සර් ඔව් ඒක තමයි හරි ඔය තියෙන පසුලමාවියේ මෙන්න පසුලමාවියේ sorry පෙරලමාවිය ලිව්වේ අපි ඈ පසුලමාවිය නෙමෙයි ලිව්වේ පසුලමාවියේ ලාව ලිව්වේ නැහැ අරගත්තද මගේ මේ මේකේ අවුලක් වෙලා තිබ්බේ මම පෙන්නුවා ලියන්න ඕනද නැමෙ අවශ්‍යතාවය ඇතුළේ මේ වැදගත්කම හා අතිරේක කරුණු තම තමයි ලියන්න කියලා කිව්වේ හරි මේ අහන්නකො ඉන්න 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 හරි මම මේ 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 PDF එක මෙතනින් හදන්න ගිහලා තාම මේ ගැටලුව තියෙන්නේ නැත්තේ මේ පුතේ පසුලමාවදී තාම පටන් ගත්තේ නැහැ පසුලමාවදී හරිද ඔන්න පසුලමාවදී විස්තරය දෙන්නම් මම තාම ඒක පටන් ගත්තේ නැහැ ඕ තාම දෙකින් පටන් ගමු දැන් මම මේ කිය කියා හිටියේ තාම අතිරේක කරුණු ටික කොහෙද මෙන්න මේ පෙරලමාවියේ අතිරේක කරුණු ටික තමයි ලියා කියා කිය හිටියේ. තේරුණේ නැද්ද? ගැටලුවක් ඇති කරගත්තද? බලන්න 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 අපහු. අදා ගන්න බැරි වෙයිද? ගැටලුවක් ඇති වෙයිද පුතේ? නෑ මේක ලියා ගන්න බැරි වුණා සර්. දැන් මම මේ කතා කරේ පුතේ පෙරලමාවිය. තාම පසුලමාවියට ආවේ නැහැ. සටහන් කරගන්න බැරි වුණාද දරුවෝ? ඔව් සර් කට්ටුන් නා සිග්නල් නැතුව. ආ හරි. ස්ක්‍රීන් ෂොට් එකක් අහගන්න පුතේ. හරි. හරි. මට කියන්න චුට්ටක් දරුවනේ මේ මේ බස්නාහිර පළාතේ කවුරු හරි ඉන්නවද නැද්ද චැට් බොක්ස් එකට හරි දාන්න පින්නවනම් ඔව් නේද හරි වයඹ පළාතේ වයඹ වයඹ නිකන් දාන්න ඉන්නවනම් වයඹ කියලා දකුණ ඉන්නවනම් දකුණ කියලා නිකන් දාන්න බලන්න සබරගමු ඉන්නවනම් සබරගමු ඌව ඉන්නවනම් ඌව නිකන් දාගෙන යන බලන්න මට නිකන් කොහේ කොහේ ළමයි දින්නේ කියලා බලා ගන්න එතකොට මේ මේ නේද අපිට වැඩක් එතකොට ඒ දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මට එතකොට මේ පේපර් ටිකක් බලන්න පුළුවන් පුතේ ඒ වගේ ෆෝමැට් කොහොමද කියලා ඒ ඒ වගේ ඌවත් ඉන්නවා නේ දකුණ ඉන්නවා හරි ඌව දකුණ දකුණ රයිට් සබරගමු ඉන්නවා
right hari uwa basnaira madhyama right abc kalap monawada e man danne sabaragamu wayamat innwa neda ha madhyama right sabaragamu sabaragamu lamai wedi wage ne ha godak inna sabaragamu right nuwareliye nuwareliye gane kohida madhyama palata light kapanna puthe eka nan danne ne daruwa mama mama me itin light nokapanna patthakata awilla tama dan me panti karanne aayi passe mama gedara yaddi man kaluware inne man gedara yaddi ape gedarata apu light kapala right e widiyata man itin hadagena innawa naththan itin walata classes karanna bæhen right etakotta ita passe tha wedak karanawa itin gedara mehe kapana welawata class එක හේ කරනවා අන්න ඒ වගේ ඉතින් මාරු කරගෙන කරන්න නැතුව අමාරුනේ right හරි පුතා කොහෙද ඊරෝෂ කොහෙද ඉන්නේ එතකොට right කපන්නේ right හරි අහලී ගොඩ right okay හරි එහෙනම් අපි යමු පසුලමාවියට යමු දරුවනේ right පසුලමාවිය අවදිය අපි අවුරුදු 6 ඉඳන් 10 දක්වා කියන කාලේ ඒ කියන්නේ පුතේ මේ අවුරුදු 6 10 කියatin අවුරුදු 6 කියන්නේ එක වසර මේ කතා කරන්නේ 1 ඉඳන් 5 දක්වා ඒ කියන්නේ සාමාන්‍ය අපි ඉස්කෝලේ ගත්තොත් එහෙම එක වසර ඉඳන් 5 දක්වා කියන කාලේ එහෙනම් අර අපි හැම එකක්ම ලිව වාගේ අපි පළවෙනි කරුණ කතා කරමු වයස අවුරුදු 6 සිට 10 දක්වා කාලය වේ. ඇසර අවුරුදු 6 සිට 10 දක්වා කාලය වේ. ඇස අවුරුදු 6 10 දක්වා කාලය වේ. හරි ඊළඟ කාරණය විධිමත් අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත විධිමත් අධ්‍යාපන කටයුතු විධිමත් අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත. වයස අවුරුදු 6 දක්වා කාලයයි විධිමත් අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත. ඉස්කෝලේ යන්න පටන් අරගෙන. right ඊළඟ එක තමයි පුතේ අර ගවේෂණ හැකියාව උපරිම මට්ටමේ තියෙන කාලයක්. ඒ වගේම තමයි කුතුහලය කියන්නේ කොහොමද මේක වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම වෙන්න හැමබැයිද? අම්මෝ කුතුහලය කියන එක මාරම විදිහට පිරිච්චි කාලයක්. එහෙනම් කුතුහලය කුතුහලය පිරි දරුවකු එම කාලයේදී වේ කුතුහලය පිරි දරුවකු මෙම කාලයේදී දැක ගත හැකි වේ right කුතුහලය පිරි දරුවෙකු මෙම කාලයේදී දැකගත හැකි වේ. හරි.
ඊළඟට තමයි පරිසරයේ ගවේෂණය කරන්න පුතේ අනිවාර්යයෙන්ම දෙන්න ඕනි. පරිසරයේ ගවේෂණය සඳහා ඉඩ ලබා දිය යුතු වේ. ඔය ඇති ඈ. පරිසරයේ ගවේෂණය සඳහා ඉඩ ලබා දිය යුතු වේ. පරිසරයේ ගවේෂණය සඳහා ඉඩ ලබා දිය යුතු වේ. අරින යන්නේ නැහැ කිව්වද? කියන්න බෑ ඉතින් නේද? වචන විශ්වාස නැහැනේ. කියේ නැත්තම් හොඳයි. හරි දරුවනේ. පරිසර ගවේෂණය සඳහා ඉඩ ලබා දිය යුතු වේ නම් මෙන්න මේ කතන්දරේ කිව්වා නේද පසුලමාවදී අවුරුදු 6 සිට 10 දක්වා පුතේ මේ කාලය විධිමත් අධ්‍යාපන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ කුතුහලයේ පිරි දරුවෙකු මෙම කාලයේදී දැක ගන්නට පුළුවන් රයිට් පරිසරයේ ආවේශය සතයි ලබා දෙන්නට ඕනි මෙන්න මේ දේවල් කරන්නට ඕනි يعني මෙයා කොච්චර හරි සැකෙන් බලන්නේ මේක මෙහෙම වුණොත් කොහොම වෙයිද කියලා හිතන්නේ නේද එනම් විධිමත් කටයුතු අධ්‍යාපන කටයුතු ආරම්භ කරලා ඉන්නේ පරිසර ආවේශය සතහා ඉඩ ලබා දීම කරන්නට ඕනි රයිට් මම වයඹ පළාතේ පුතේ රයිට් ඔකේ එහෙම කියන්නම් මම හරි ඒ ඇති ඈ හා පරිසර ගවේෂණ සඳහා ඉඩ ලබා දිය යුතු වේ රයිට් එහෙනම් ඔන්න ඔය විදිහට අපි කතා කරනවා පුතේ පසුලමා අවධිය කියන්නේ පසුලමා විය නැත්තම් පසුලමා අවධිය කියලා මම ලියලා තින්නේ නේද මේක විය කියලා හදා ගන්නකො එහෙම වුණොත් තමයි ඒක ගැලපෙන්නේ කලිනුත් එහෙමද මම කොපි පේස්ට් කරලා හදලා නැද්ද ඒක ඕනේ හරි මේක හදා ගන්න හොඳ දරුවෝ වගේ විය කියලා කළමා විය නං අවුලන්නේ ලදරුවා වැඩි ආ කොපි පේස්ට් කරාත් ඒකම දියලා තියෙන මට මතක ඇටියෙද පොතේ මේක හදා ගන්න පෙරළමා විය කියලා කලින් එකේ පෙරළමා විය අවදියේ කමක් නැහැ ඉතින් පෙරළමා විය කියලා හදාගත්තොත් හොඳයි රයිට් මේකත් පසුලමා විය කියලා හදාගන්න. දැන් අපි යමු ඊළඟට වගුවට යමු පෙරළමා විය පසුලමා විය. එතකොට පූර්ව ප්‍රසව අවධිය, නවජ අවධිය, ලදරු අවධිය, පෙරළමා විය, පසුලමා විය ඔන්න ඔය කියන දේවල් තමයි 10 වසරෙන් කතා කරන්න පුතේ. ළමාවියේ සංවර්ධන අවධිය වට කියන්නේ ළමාවියේ සංවර්ධන අවධිය. එතකොට ළමාවියේ සංවර්ධන අවධිය යටතේ තමයි ඔය කාරණා පහ කතා කරන්නේ. ඊට පස්සේ 11 වසරෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. එතනින් එහා නව යෝන් වියේ ඉඳන් තියෙන ටික. එතන කතා කරන අපි නව යෝන් විය නේද? ඊට පස්සේ තරුණ විය, වැඩිහිටි විය, මහලු විය ඔන්නෝම කියන අපි අවධි ටිකක් කතා කරනවා. රයිට් එතකොට ඒ කතා කරන්නේ 11 වසරේදී 11 වසරේ දෙවෙනි පාඩමට අන්නේ පාඩම තමයි තියෙන්නේ රයිට් දැන් අපි යමු එහෙනම් පසුලමාවියේ කායික අවශ්‍යතා යටතේ ඒකෙදී අපි අංක 1 ලියලා ඉමු පුතේ පළවෙනි එක කායික අවශ්‍යතා පසුලමාවියේ කායික අවශ්‍යතා කියන්නේ අපිට කයට සපුරන්න ඕනි දේවල් නම් පළවෙනි එක පෝෂණය පැහැදිලිව දැන් ළමයා ඉන්නේ පුතේ ක්‍රියාශීලී දැන් ඉස්සරට වැඩි ක්‍රියාශීලී යා එයාට අවුරුදු 6 ඉඳන් 10 වෙනකන් ඉස්කෝලේ 1 2 3 4 5 කියන අවුරුදු වල ඉන්නේ වයස කියන්නේ වසරවල් වල ඉන්නේ ක්‍රියාශීලී බවින් වැඩි ඒ නිසා හොඳ ආහාර ලබා දෙන්නට ඕනි ඒ ලබා දෙන ආහාරය මෙන්න මෙහෙම වෙන්නට ඕනි සම බල ආහාරයක් වෙන්නට ඕනි සම බල ආහාර වේලක් ලබා දෙන්නට ඕනි සම බල ආහාර වේලක් ලබා දීම ඔන්න වැදගත් දෙයක් සම බල ආහාර වේලක් ලබා දීම ඒ කියන්නේ අපි ඔය කතා කරන්නේ පෝෂණය සම්බන්ධයෙන් පෝෂණය පිළිබඳව සමබර ආහාර වේලක් ලබා දීම.
right. Samabala ahara velak laba diye. Samabala ahara velak kiyanne mokakda? Onna ilanga prashne. Kaatada kiyanna puluwa? Mokakda samabala ahara velak kiyanne? Mokakda samabala ahara velak kiyanne puthe? Kaatada kiyanna puluwa? Kiyanna bæyida kaatawa? Porsche na gune sapiriya ahara vela. Mokada puthe apo kiyanne? Porsche na gune sapiriya ahara vela. Ah ne puthe. Oh. Poshakaanga walin sapiri. Monawada poshakaanga etakota? Kana gelawana vitamin. Ah sieluma poshakaanga puthe tiyennata oni. Poshakaanga tiyennata oni. Api puthe ahara warga bedenawa hayakata. Ahara kaanda hayak gana katha karanawa. Ahara kaanda haya. Me ahara kaanda hayedi ආහාර කාණ්ඩ 6 කියන්නේ මේ පෝෂකාංග පහ එතනක් තියෙනවා ආහාර කාණ්ඩ 6. ඔන්න ඕක සමබල ආහාරයක් විදිහට ගන්න පුළුවන්. මේකෙදි පෝෂකාංග ගැන කතා කරද්දී ඔයාලා දන්න පහක් තමයි මෙතන ඉන්නේ. වෙන පහක් නෑ මෙතන. දන්න පහක් ඉන්නේ. ඒ දන්න පහ මෙන්න මෙයා එක්කනේ. කවුද පුතේ මේ? කාබෝහයිඩ්‍රේට් හිත වේවා වෙන්න ඕනි. අන්න ශක්තිය ලැබෙනවා. කාබෝහයිඩ්‍රේට් වලින් ශක්තිය ලැබෙනවා. Dengan protein sahita ahara wenno na protein sahita ahara walin vardhane labeno gena vardhane wenawa protein walin ilagada lipida hewat me de thiyena eth ehema tamai lipida ha me de maginuth denne puthe sharireta shaktiya labathi enan onno e kattiye thun dena api dakinawa oy kattiye handunnanawa me thun denama maha poshaka vidihata maha poshaka ilanga kattiye tamai අපේ සිරුරේ ආරක්ෂාවට පුතේ උනේ විටමින් විට නෙමෙයි ඈ විටමින් නොනි අනිත් එක තමයි ඛනිජ ලවණ ඕනි මෙන්න මේ දේවල් මේ පෝෂකාංග පහෙන් සමන්විත ආහාර වේලකට අපි කියනවා සමබල ආහාරයක් කියලා කියනවා එතකොට මෙන්න මේ සමබල ආහාරයක් අපට ලබා ගැනීම වැදගත් වෙනවා පුතේ මේ වයසේ ඉන්න ළමයෙකුට එහෙම නැත්නම් පෝෂක ඌණතා පෝෂණ ඌණතා ඉන්නට පුළුවන් මෙන්න මේවට කියනවා අපි ශුද්ධ පෝෂක කියලා කියනවා. මහා පෝෂක සහ ශුද්ධ පෝෂක වලින් සමන්විත ආහාර වේලක්. ඒ කියන්නේ අපි කියනවා සමබල ආහාර වේලක් ලබා දෙන්නට ඕනි. එහෙනම් අපි ඉතිරි මොනවද කායික අවශ්‍යතා කියන එකයි මේකේ මනෝ සමාජීය අවශ්‍යතා මොනවද කියන එකයි ප්‍රති අපි ඊළඟ සතියේදී බලමු ටියුට් එකෙන්. එහෙනම් දැන් අදට අපි වැඩේ නවත්තමු. සූදානම් වෙන්න පේපර් එකටයි අයලින් කොලෙජ් එකේ 3 වෙනි සතිය 4 වෙනි 5 වෙනි සතිය තියෙන paper එකටයි සූදානම් වෙන්න. ගිලෙන් නම් සතතෙන් පරිස්සම්. සිල් දාන්න සුබ රාත්‍රි. Right. Okay, but this.